පුත්කලෙකුගේ ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා වැඩි මේද පටක ප්‍රමාණයක් පැවතීම නැතහොත් BMI අගය ඉක්මවීම ස්ථූලතාවයේ ලෙස හඳුන්වනවා 2022 වසරේදී සිදු කළ සමීක්ෂණයකට අනුව පුත්කලෙයින් 8 දෙනෙකුගෙන් 1යිකෝ ස්ථූලතාවයෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා ඒ අනුව ලෝ පුරා තරපාරුකම මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නව යෝන් වියේ තරපාරුකමද සිව් ගුණයකින් වැඩි වී තිබෙනවා 2022 වසරේදී වැඩි හිටියන් බිලියන 2.5ක් අතිපරින් යුක්ත වූ අතර ඉන් මිලියන 890ක් ස්ථූලතාවයෙන් පෙළෙනවා එම වසරේදී ස්ථූලතාවයෙන් පෙළුණු අවුරුදු 5ට අඩු ළමුන් මිලියන 37කට අධිකයි ස්ථූලතාවය හේතුවෙන් දියවැඩියාව අධික රුධිර පීඩනය ආඝාතය මදසරු භාවය ආතරයිටිස් සහ මානසික රෝගී තත්වයන් ඇතිවීමට පිළිවන් එහි භයානක තත්වය නම් ස්ථූලතාවය නිසා පිළිකා වර්ග 12ක් පමණ වැළඳීමේ අවධානමක් පවතින බව වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වී තිබීමයි මෙම රෝගී තත්වයෙන් මිදීම සඳහා පිෂ්ඨය සහිත ආහාර තෙල් සහිත ආහාර සහ සීනි සහිත ආහාර ගැනීම සීමා කළ යුතුය ශරීර ස්කන්ධ දර්ශකය 18.5 25 අතර මට්ටමක පවත්වා ගැනීමෙන් ස්ථූලතාවය අවම කර ගැනීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ එලෙසම ඇවිදීම පිහිනීම පාපැදී ධාවනය වැනි ව්‍යායාම ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට සුදුසු ව්‍යායාම වෙනවා භාවනා කිරීම යෝගා වැනි මානසික සුවගෙන දෙන ක්‍රියාකාරකම් වලට හුරු වීමද මෙම රෝගී තත්වයන් වළක්වා ගැනීමට සුදුසුයි දැනුවත් වෙමු ස්ථූලතාවයෙන් මිදෙමු නිරෝගී වෙමු තේමාව සිහියේ තබා ගනිමින් ස්ථූලතාවය පරදන්නට සැවොම එක් වෙමු රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න